අපි දැන් අලුත් රැල්ලක් පටන් ගන්න මම හිතන්නේ උත්සාහයක් තිබෙනවා. ඒ සමහර වෘත්තීය සමිති කට්ටිය ඇවිදින් ඒ කට්ටිය මේ පෞද්ගලිකකරණයට විරුද්ධයි කියලා ඒ යම් කිසි ඒ අදහසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැක්කා ඊයේ ප්‍රවෘත්ති වලත් ඒ යම් කිසි වෘත්තීය සමිති නායකයන් ප්‍රමාණයක් ඇවිදින් කියනවා මේ ආයතන මේ වෙලාවේදී ලාභ ලබනවා කියලා, විශේෂයෙන්ම පෙට්‍රෝලියම් කෝපරේෂන් එක වගේ ආයතන. දැන් හැබැයි අපි අහන්න කැමතියි, දැන් අපි ඒ ලාභ ලබනකොට මේ වෙලාවේ ලාභය විතරක් බලලා අපිට ඒ තීන්දුවක් ගන්න පුළුවන්ද බැයිද කියන එක තමයි මෙතනදී ප්‍රශ්න කරන්න වෙන්නේ. අපි යම් කිසි ආයතනයක ඒ වෙලාවේ ලාභයක් ලැබුවත්, නමුත් ඒ දීර්ඝකාලීනව ඒ ආයතනයේ පැවැත්ම දිහා බැලුවත් එහෙම ඒක සාර්ථකව ඒ ආයතනයේ පවත්වාගෙන තිබෙනවද නැද්ද කියන එක අපි කල්පනා කරන්න වෙනවා. අන්තිමටම වෙන්නේ ඒ කවුරුද්දක් ලාභ ලැබුවට අනික් දීර්ඝකාලීනව ඒ ආයතන ඒ තමුන් වහන්සේලාගේ එහෙම නැත්නම් ජනතාව වගේ බදු මුදල් වලින් තමයි ඒවා නඩත්තු කරන්න වෙලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා, විශේෂයෙන්ම මේ IMF එකෙන් ඒ යම් කිසි මුදල් ප්‍රමාණයක් ආවත් ඒ මේ IMF එක කියලා කියන්නේ ඒක ඒ විසඳුම නෙවෙයි, ඒ විසඳුමට මාර්ගයක් පමණයි. ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ කරේ නැත්නම් මම හිතන්නේ නැත්නම් අහපව අපිට අර ඒ ගමනම තමයි යන්න වෙන්නේ. මේ ණය අරගෙන ණයගුල් වලින් ණය තවත් ණයදුරට තවත් දුරට ඒ ණය අරගෙන එතනින් ගොඩෙන්ට බෑ කියන එක. ඒකෙත් ඇත්තක් තිබෙනවා. නමුත් අපි මෙතනදී මේ වෙලාවේදී ණය ගන්නේ අපිට ඒ ණය ගත්තේ නැත්නම් අපිට අර හුස්ම ගන්නවත් අපිට අවස්ථාවක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ණය ගත්තට අපි අන්න ඒකයි ඒ ආර්ථික ප්‍රතිසංස්කරණක් කරන්න අවශ්‍ය වන්නේ. ඒ වගේම ඒ හරහා අපි අලුත් ආයෝජන ගෙනෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඉන්දියාවේ හිටපු ඉන්න විදේශ ඇමතිතුමත් ඒ ලංකාවට ආපුවෙන් පස්සේ එතුමා පැවසුවේ 1992 ඉඳන් 93 දක්වා වෙන කාලයේදීත් ඉන්දියාවෙත් ඒ IMF එකට ගිහිල්ලා මෙවැනි තත්ත්වයක්ම තමයි තිබුණේ කියලා. නමුත් ඒ IMF එකෙන් ඒ දීපු පැකේජ් එකෙන් නෙවෙයි ඒ විසඳුම ආවේ. නමුත් ඒ කරපු ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා තමයි ඒ විසඳුමාවේ ඒ හරහා ඒ විශාල ලෙස ඒ ආයෝජන ප්‍රමාණයක් ඒ ලංකාවට ඉන්දියාවට ඒ කාලයේදී ගෙනෙන්න පුළුවන් වුණා. ඉතින් මං හිතන්නේ අපි අපේ ආර්ථිකයේ යම් කිසි මට්ටමකට අපි විවෘත කරන්න ඕනේ. තරණකාලී තත්ත්වයක් අපි ඒ ආර්ථිකයේ ඇතිකරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් හුඟක් කට්ටිය ගිහිල්ලා මගේ වාර්තා වෙනකොට ඒ කියන්නේ මොකද්ද මේ දැන් වෙස් ටර්මිනල් එක ගැන කතා කරොත් එහෙම දැන් වෙස් ටර්මිනල් එක අදානින් සමාගමට දුන්නා කියලා කියන්නේ. නමුත් එතනදී ඒ වෙස් ටර්මිනල් එකත් එක්ක අර පෝට්ස් ඔතොරිටි එකේ ඒ තිබෙන කොටස් ප්‍රමාණයක් තිබෙනවා කියන එක කවුරුත් එක කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ හරි ආර්ථික කළමනාකරණයක් කරනවා නම් අපි ඒ යම් කිසි විදිහකට ලාභ ලබන නැත්නම් ඒ ප්‍රොඩක්ෂන් එකක් නැති ඒ ප්‍රාධාන්‍ය තිබෙනවා නම් ඒවට අපි මුදල් ගෙනල්ලා ඒ මුදල් එක්ක ඒ පිටරටින් ආයෝජකය ගෙනල්ලා ඒවට ලාංකික ආයෝජක සම්බන්ධ කරගෙන තමයි අපි මෙවුව දියුණු කරන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒ පියවර දැන් මේ රජය ක්‍රියාත්මක කරනවා. ඉතින් ඒකට අපි යම් කිසි මට්ටමකටම අපි මේ වෙලාවේදී මේක අපිට එන වාසිය නැත්නම් තවත් පාර්ශ්වයක වෙන වාසිය ගැන කල්පනා කරන්නේ නැතුව මේ රටට වෙන වාසිය ගැන අපි කල්පනා කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ගුරුවරු ස්ට්‍රයික් කරාට ඒ ඉතාම සුළු ප්‍රමාණයක් තමයි, ගුරුවරු 300කට වඩා අඩු ප්‍රමාණයකට තමයි ඒ බදු ගෙවන්නේ. නමුත් ඒ ගුරුවරු මේ වෙලාවේ ඇත්ත වශයෙන්ම ඒ රට ගැන හිතනවාද නැද්ද කියන එක අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඒ වගේම තමයි වෛද්‍යවරු. දැන් වෛද්‍යවරු කියනවා ඒ බදු ප්‍රතිපත්තියට විරුද්ධව ඒ කටයුතු කරන්නේ වෛද්‍යවරු. මම විශ්වාස කරනවා ඇත්ත වශයෙන්ම මේ වෛද්‍යවරු වගේ කට්ටිය ඒ බදු ගෙවන සටනේ මුලින් ඉන්න ඕනේ. ඒ කට්ටිය ඒ ආදර්ශයක් වෙන්න ඕනේ අනිත් ජනතාවටත් ඒ බදු ගෙවන්න කියලා උනන්දු කරන්න ඕනේ. ඒකෝට අපි ඒ බදු ගෙවන ප්‍රතිපත්තියට කොහොමද අපි සහාය දක්වන්නේ කියලා කියන්නේ නැතුව නැත්නම් අපි බදු ගෙවන්නේ නැහැ බදු ගෙවන්නේ නැහැ කියලා ඒ ආකල්පෙන් හිටියොත් එමේ ඒ රට ඒ දිනු කරගන්න බැරි වෙනවා. මීට වඩා හොඳ වර්ධනයක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ විදේශ ශ්‍රමිකයන්ගෙන් ඒ සංචිත
අද එන්ඩෙන්ෙන්ඩ වැඩි වෙලා තිබෙනවා ගිය මාසේ මිතන මිලියන 407ක් වගේ ඒ ප්‍රමාණයක් ඒ සංචිත ආවා එක පැත්තකින් ඒ දූෂණ විරෝධී නීති අපි ඉක්මන් කරලා ඒ පාර්ලිමේන්තුවට ගේන්න උවමනාවක් තිබෙනවා අපි ඒ දූෂණේ ඒ තුරන් කරොත් විතරයි අපේ ඒ ස්ථිර ඒ සංවර්ධනයකට අපිට යන්න පුළුවන් වන්නේ ඉතින් මම විශ්වාස කරනවා මේ රජය මේ ගිනි ගේරේන ප්‍රතිපත්තිත් එක අපිට මේවා කරා ගන්න පුළුවන් වෙනවා කියලා. දැන් ඒ වගේම අපි ඒ ආර්ථික ප්‍රතිසංස්කරණ කරනකොට අපි ඒ දේශපාලන ප්‍රතිසංස්කරණත් අපිට කරන්න වෙනවා. අපි අරගලේ දිහා බැලුවොත් එහෙම ඒ යම් කිසි පිරිසක් ඒ කට්ටියගේ අභිලාෂ ඒ කවදාවත් ඉෂ්ට වෙන්නේ නැති නිසා මම හිතන්නේ තිබිච්ච ඒ ආර්ථික අපහසුතා ඒකට මුල් කාරණාවක් වුණත් ඒ විශේෂයෙන්ම මේ තරුණ පිරිසගේ ඒ තිබිච්ච ඒ අභිලාෂ ඉෂ්ට කරා ගන්න බැරි පසුබිමක් ඒ නිර්මාණය වෙමින් යනවා කියලා තේරිච්ච නිසා තමයි මම හිතන්නේ ඒ හුඟක් කට්ටියේ අරගලයකට එකහු වුණේ. ඉතින් මේව අපි වෙනස් කරන්න උවමනාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා අපි මේ දේශපාලන ප්‍රතිසංස්කරණත් අපි අනිවාර්යයෙන්ම ගෙනෙන්න උවමනාවක් තිබෙනවා. දැන් අපි දැක්ක මාධ්‍ය වාර්තා කරලා තිබුණා ආසියානු සංවර්ධන බැංකුවේ සහ තවත් මූල්‍ය ආයතන ජාත්‍යන්තර මූල්‍ය ආයතන කිහිපකින් නැවත ණය මුදල් ලබා ගන්න හෝ ලැබෙන බවක්. ඔව් IMF එකනුයි ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ නුයි ඒ වගේම ඉතින් ජයික වගේ ආයතන කොයික වගේ ආයතන හරහා අපිට තව මුදල් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ මූලිකම දේ තමයි ණය ප්‍රතිවිවගත කිරීම. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම අපි කඩේකට ගිහිල්ලා අපි ණය වෙලා තියෙනවා නම් ඉන්පසු අපිට ඊට ඉන්පස්සේ බඩු දෙන්නේ නැහැ කියලා ඒ කඩෙන් කියනවා නම් ඉන්පසුව අපිට යම්කිසි ආදායම් මාර්ගයක් හැවිදින් ඉන්පසු අපි ණය පොඩ 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 හරි ගෙවන්නම් කියලා ඒ කඩේ මුදලාලිත් එක්ක ඒකතාවයකට එකහ වුණොත් එහෙම ඉන්පසුව අහපව් අපිට ඒ తాවකාලිකව ඒ කඩෙන් යම්කිසි බඩු ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි අපි තේරුම් ගන්න වෙන්නේ තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ මේ IMF එකෙම මේක විසඳුමක් වන්නේ නැහැ. අර කඩේ උදාහරණයක් ගත්තනම් අපිට අලුත් ආදායම් මාර්ග හොයන්න වෙනවා. අපි අලුත් ආදායම් මාර්ග හොයාගත්තොත් විතරයි ඉන්පසුව තිබෙන පරණ ණයත් අපිට ගෙවන්න පුළුවන් වෙන්නේ. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.